हाय बोवान सेना किचन बलने सीलु देना मितामत मादरें मगे चैनल के तो पिलिगान्नवा मम आद अलुद्यक्तमाई ओलट कीलु देन्ने मोकद कुकरी पेत्त नवत्तला मं कुकरी वलटत् विसंदुमक् स्वागत्ता कुकरी करन्नत् अपिट लिपक् अवश्यायिने दैन अद पवतिन तत्त्वयत् एक्क गैस प्रश्नेट लोकुवट मुहुण देन्न तियेन वेला तियेन बव कवुरुत् दन्नो ए निसा मं पहसुवेन लिपक् हदन्न सोयागत्ता अद बोहो देना කියනවා සෑම තැනකම වගේ බොහෝ තැන්වල ගෑස් ලීක් වෙලා පුපුරන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ පහසුවෙන් හදන ලිප හදන තමයි සූදානම් වෙන්නේ. අපි බලමු පහසුවෙන් හදන ක්‍රමයක්. මල් පෝච්චියක් ගත මල් පෝච්චිය පරණ එකක් මං ගත්ත අලුත් එකක් අවශ්‍ය වෙන්නේ. පරණ මල් පෝච්චියක් පිරිසිදු කරලා සෝදලා ගත්තා. ඊළඟට තියත් පටියක් අවශ්‍ය වෙනවා හුඹස් මැටි ටිකක් අවශ්‍ය වෙනවා මේ හුඹස් මැටි ටික දවසක් වතුර දාලා පරණ කරන්න ඕන හොඳට තැම්බෙන්න අරලා ගන්න ඊළඟට කපන්න මේ වගේ කියත් කලෙයි මේ වගේ කුට්ටියක් කපලා ඉවත් කරන්න තමයි කියත් කලෙ අවශ්‍ය වෙන්නේ ඊළඟට මේ පෝච්චිය මැදට තියන්න මෙන්න මේ වගේ පෝච්චිය ගන්නට මැටි හට්ටියක් ගන්නවා ඒකත් පරණ එකක් ගන්න පුළුවන් नें अभी हादन हटी बालमु दमे पोची अर्गे न पोचिए मीन मे वगे कट्टे कपा गाला मेहन कट्टे कपा गवा मेदी तो कपला इवत कर गवा මේ වගේ කුට්ටියක් මෙතනින් ඉවත් කරගත්ත. මේ ඉවත් කරගත්ත කෑල්ල මේ වගේ කොටුවක් හදා ගන්න ඕනේ. ඊළඟට මේ මැටි ඇටිලියේ මේ වගේ චෝක් කූරකින් මේ වගේ හැඩේ මාක් කර ගන්නවා. මේ හැඩේ දැන් අපි කියත් තලයකින් කපලා ඉවත් කර ගන්න ඕනේ. මේම කපලා කොටුව ඉවත් කර ගන්න. මේ ප්‍රවේශමෙන් කපන්න. අපි මේ මැටි ටික පරණ වෙන්න තිබ්බා. කියන්නේ මැටි ටික හොඳට තැම්බෙන්න ඕනේ. මේ කැටගතිය හොඳට ඉවත් කරන්න ඕනේ. මේ වගේ මේසන් හැන්දක් අරගෙන හොඳට කැටි ඉවත් කරන්න. ඔයාලට මේසන් හැන්දක් නැත්තම් ග්ලව්ස් එකක් හරි ෂොපින් කවරයක් හරි අතේ දාන්න. අතේ දාලා මේක හොඳට කැට පොඩි කරන්න. වතුර වැඩි කරගන්න එපා. වතුර ටිකක් දාන්න. වතුර ටිකක් දාලා මේක කලවම් කරගන්න. හොඳට ක්‍රීම් වගේ වෙන්න කලවම් කරගන්න. දැන් මේ අපි සාදාගත් මැටි ටික තියෙන මැටි ටික අරගෙන මේ වටේ හොඳට ගා ගන්නවා. හොඳට ගාලා හොඳට ස්මූත් කරන්න. පොලිතින් එකක් දාලා හොඳට ස්මූත් කරන්න. කරලා අපි මේ හට්ටිය ඇතුලෙන් තියන්න ඕන. මේ ඇතුලෙන් තියලා ඉතිරි ටිකට හට්ටිය ඉරවෙන්න ඕනනේ හොඳට තද වෙන්න අපි මෙන්න මේ වගේ මැටි අරගෙන මෙහෙම තියා ගන්නවා මැටි වලින් මේ හට්ටිය වසා ගන්න ඕන මේ කැට අහු වෙන්න දෙන්න එපා මොනවත් කැට හොඳට පොඩි කරන්න කැට තිබුණොත් මේ පැලෙනවා අපි මෙන්න මේ වගේ හොඳට පොඩි කරලා මේ වගේ හට්ටිය ගන්නට තද කර ගන්නවා කොටසෙන් කොටස කරන්න බාගෙට වේලෙනකොට උලංග වදින ටික වෙලාවක් විනාඩි 10ක් වගේ තියලා ආයි නැවතත් මේ විදියට තුනී කර ගන්න හොඳට තද කර ගන්න. මේ වගේ ලස්සනට හදාගමු. මේ අපේ ලිප නිම කරගත් පසු මේ මැටි ගාලා හොඳට නිම කරගත්ත අර හට්ටිය හොඳට වැහෙන්න හොඳට මෙහෙම ගානවා ගාලා අවසානයි. දැන් ඊගාවට අපේ ලිපේ පිටිපස්ස කොටස හදන්න තමයි මම සූදානම් වෙන්නේ. දැන් වටේ මැටි ටිකක් ගාලා එන්න මේ වගේ මේක යකඩ එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි මේ වගේ එකක් අරගෙන මෙතෙන්ට තියන්න ඕන මේ කටේ ගානට මෙහෙම තියෙනවා අඩි එකමාරක් වගේ ටිකක් දිගට ගන්න නැත්තම් රස්නේ අඩි අඩියක් වගේ අඩියක් ඇති වෙයි අඩි එක වගේ ප්‍රමාණයෙන් ගන්න අරගෙන මේක මෙහෙම ෆිට කරන්න ෆිට කරලා ඊට පස්සේ හොඳට මේ අපේ මැටි සාදාගත් මැටි මිශ්‍රණේ මේ වටේ හොඳට පුරව ගන්න ඕන. මෙන්න මේ වගේ
හොඳට පුරවන්න මේක පුරවලා නීට් කරන්න අපි මේ ලිප තියලා තියෙන ලෑල්ලක් උඩ එහා මෙහා ගෙනියන්න පහසුයිනේ ලෑල්ලක් උඩ තමයි සවි කරගත්තේ ඊළඟට කරන්නේ අපි උයන ගෑස් ලිප් වල මේ වගේ පරණ කෑලි තියෙනවනේ ඉවත දාන මේ වගේ පරණ කෑල්ලක් අරගෙන මේක දැන් උඩින් තියා ගන්නවා මේ වගේ උඩින් තියලා මැටි ගාලා හොඳට හයි වෙන්න තියන්න අරිනවා සවි වෙන්න දවසක් දෙකක් කොහොම තියන්න අරිනවා අපි මේ සාදාගත් වායු ලිප මේ දැන් ඒක හොඳට වේලිලා තියෙන්නේ අපි වේලෙන්න ටික දවසක් තියෙන්න දුන්නා දැන් අපි කරන්නේ මේ වගේ පවර් පැක් එකක් අර මේ වගේ පවර් පැක් එකක් අරගෙන අපි සාදාගත් වායු ලිප මේ දැන් මේක හොඳට වේලිලා තියෙන්නේ මැටි ගාලා වටේ මැටි ගාලා ෆිනිෂින් කරා දැන් අපි හදන්නේ මෙන්න මේ වගේ අඟල් 4ක ෆෑන් එකක් සවි කරන්න फैन मेक वटे हुंदर गम टिका गाला मेके गम गाला बटे गम गाला मेक हुंदर सवी कर गाना अभी दें मे वगे पावर पैक के करा करंट एक පාවිච්චි කරන තමයි හදන්නේ මේ කරන්ට් එක ගන්නෙ කන්ඩෙන්සර් එකක් මෙතන සවි කරන්න ඕන මොකද අතමන්ට අඩු වැඩි කරගන්න අවශ්‍යයිනේ අඩු වැඩි කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ වගේ කන්ඩෙන්සර් එකක් පවර් පැක් එකේ වයර් දෙකට මේ සම්බන්ධ කරන මේක වයර් එකයි මෙතන වයර් දෙකයි ජොයින්ට් කරලා ඒකලා සම්බන්ධ කරන්න දැන් අපි පොල් කටු ටිකක් දාලා යට තියෙන හට්ටියට පොල් කටු ටිකක් දානෝ මේ පොල් කටු අඟුරු ටිකක් සාදා ගත්තා මේක දාලා දැන් මේක පත්තු කරලා අද දවසේ මම මේකේ තමයි කෑම උයන්නේ මම දැන් මේකේ මාළු හොද්දක් හදලා පෙන්නන්නම් ඔයාලට මාළු හොද්දක් කොස් මැල්ලුමක් අද මේකේ තමයි මම උයන්නේ මේක කරන්ට් එක पड़ी करंट तमें पव पैक करंट दिने वन निशा तम पव पैक सविकर तीयनी अड़वे करना पुलवा स्विच अपेमे साधा वायु लिपे अभी माल होता सादा गम करंट का क्वा दिन है पाव पैकेजिंग पूरी करंट का कमाई लिप निवेन पड़ता माई फैन का दालती माल होट हेदेनवाद तविका क्लिपेटी आगे सूदान करो को स्मेल आगे सूदान करे सादा क्लिपे माल हेदवा मे मालूट हदल अवसान मम्मी क्लिपे वर्क कर को स्मेल हदान तम हदाने मेके विशेषत्वी ओनम तनक गिनी अलवा मैं याट लैलती मत तम सवी कर लीनी लैल तीन सा उन्होंने तेनक गिनी अलवा मैं कुछ दैवे ट्रांसिस्टर एक मटपोटा पेरदूना रेसिस्टर एक
වන් වෝට් රෙසිස්ටර් එකක්. ඒක අත්‍යවශ්‍ය නෑ. ඒක අපිට අඩු වැඩි කරගන්න පමණයි. ඒක ගැන හිතන්න එපා ඔයාලා. පෑන් එකක් පාවිච්චි කරන්න ඕන. පෑන් එක සෙට් කරන්න ඕන. පවර් පැක් එක ඕන. කරන්ට් එකෙන් ඕන් කරන්ට් එක ඕන. දැන් අපි කොස්මැල්ලුමකුත් හැදුවා. බලමු. රස්නේ නිවෙන්න කලින් මම කොස්මැල්ලුමත් හදාගත්තා. ගෑස් ප්‍රශ්නෙට විසඳුම. අපිට ගෑස් පාවිච්චි කරන්න දැන් අපහසුනේ බයයිනේ. ඇයි අපි බයෙන් ඉන්නේ? මේ වගේ පොඩි විසඳුමක් ඔයාලත් සොයාගන්න. සේනා කිචන් එකෙන් ඉදිරිපත් කර වායු ලිප. ඔයාලත් මේ වගේ හදන්න. හදලා ඔයාලට හොඳනම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දාන්න, කමෙන්ට් එකේ විස්තර කියන්න, විස්තර අහන්න. මෙතෙක් වේලා නැරඹුවට බොහොම ස්තුතියි.